ඊළඟට මේ මන්ත්‍රීවරුන්ට වේදම් කරන එක වැඩි කියලා රටේ මාජනතාව කියන්නේ මේ මැතිවරණ ක්‍රමය කියන්නේ විකෘතිය. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව මේ කතා කරන්නේ. ඔහුගේ අසුනේ නැගිට පහර දීමට ගියා අනිත් මන්ත්‍රීවරයා වෙත. අර වෙලෙත් ඉන්නවා මේ වගේ අය. එතුමාට ගාන එක මට එක ෂොට් එකෙන් ගන්න පුළුවන්. ඔබතුමා මේ න්‍යායපත්‍යයට වැඩ කරන්නේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ. මේවට ප්‍රශ්න න්‍යායපත්‍යයට වැඩ කරන්නේ. ඊයේත් මගේ කතාවේදී මම පෑදිලිම කිව්වා ආණ්ඩුවක් ඉදිරියේ කිසිම උත්සාහයක් නැහැ පළත් පාලන ඡන්දේ කල් දාන්න. අපිට ඕනේ නියමිත දිනට තියන්න එකක් රටේ මාජනතාව කියන මේ මන්ත්‍රීවරු වැඩි කියලා මේ කොට්ටාස වැඩි කියන එක ඊළඟට මේ මන්ත්‍රීවරුන්ට වේදම් කරන එක වැඩි කියලා රටේ මාජනතාව කියන්නේ ඉතින් කොට්ටාස අඩු කරන්න මේ සියලු පක්ෂ එකතු වෙලා එක මේසෙකට ඇවිල්ලා මේක ඉවර කරගත්තා නම් ඡන්ද කල්යන්නේ නැහැ මේ මැතිවරණ ක්‍රමය කියන්නේ විකෘතියක් ඊගම එක්සත් ජාතික පක්ෂය දිනනවා බලේ පිටවනවාමම ඉතින් මේක විකෘතියක් නෙමෙයිද මේ විකෘතිය කරන්න කියලාද කියන්නේ දබුන් ආන්සලා ඒ නිසා මගේ මතේ නම් මේ විකෘති මැතිවරණ ක්‍රමයම වෙනස් කරන්න කියන එක හරි හරි බොහොම ස්තුතියි ඔව් අගමැති සභානායකතුමා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව මේ කතා කරන්නේ සභානායකතුමාට මොනවද කියන්න තියෙන්නේ කතා නැවතුනේ මම අවධානයට යොමු කරන ගරු මන්ත්‍රීතුමාගේ හැසිරීම ඔබතුමා ඔහුගේ අසුනේ නැගිට පහර දීමට ගියා අනිත් මන්ත්‍රීවරයා වෙත කරුණාකරලා ඉඳගන්න මේ ප්‍රශ්නේ යොමු කරන්න වහම මේ ප්‍රශ්නේ යොමු කරන්න පාර්ලිමේන්තුවේ විනය කමිටුවට විනය කමිටුවට හැසිරෙන්න මේ වගේ අර වෙලෙත් ඉන්නවා මේ වගේ අය අර බානට බැඳලා වහම පිට කරන්න ඔක්කොම මේ කරුණාකරලා විනය කරකෝ හැසිරෙන්න සභාවෙන් එළියට යන්න සභාවෙන් එළියට පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා ඒ නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා මේ මට පිටිපස්සට ඇවිල්ලා ගහන්න උත්සාහ කරපු එක්කෙනාට මේ පාර්ලිමේන්තු නීති රීති අනුව කටයුතු කරන්න. අද දිනේට එතුමා මේ රාජකාරියට සම්බන්ධ කරගන්නේ නැහැ. ඔව් චාමර සම්පත් මන්ත්‍රීතුමා කියන්නේ ගරු කතානායකතුමා මම මන්ත්‍රී කෙනෙක් නෙමෙයි මට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමතිකම දුන්නා. හරි. ඔබතුමා ඒක දන්නේ නැද්ද? ඒක නිසා මේ ඒක දැනගෙන මොකද මන්ත්‍රී නෙමෙයි මට රාජ්‍ය ඇමතිකම දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඔබතුමා මේ න්‍යායපත්‍යයට වැඩ කරන්නකෝ. සමාවෙන්න ඇමතිතුමා. ඔබතුමා මේ න්‍යායපත්‍යයට වැඩ කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ වට ප්‍රශ්නේ න්‍යායපත්‍යයට වැඩ කරන්නේ.